තොල්වල ඉඳන් බෙල්ලත් කිස් කරගෙන පහලට ඇවිත් ඔහු මගේ පියයුරු ළඟ නැතර වුණා. මට මම ගැනම දැනුනේ පිළිකුලක්. අශ්වින් තවදුරටත් කිස් කරගෙන ඉනෙන් පහල ප්‍රදේශය දක්වා ඔහුගේ තොල් අරගෙන ගියා. එපා, මම කොයිතරම් කෙඳිරි කෑවත් බැන්නත් ඔහු නැවතුනේ නෑ. ඒ දේහධාරී ශරීරය සමඟ පුරබදින්න තවදුරටත් මට පුළුවන් කමක් තිබුණෙත් නෑ. මොකද මම ගොඩක් දුර්වල වෙලා හිටියේ වෙත්ති. දැන් මම ඔහු ඉදිරියේ සම්පූර්ණයෙන්ම නිරුවත් වෙලා. ඔහුගේ දෙතොල් වලින් මගේ ශරීරයේම ඔහුගේ කරගත් පසුව අශ්විනුත් නිරුවත් වුණා. එවිටයි මගේ යටිබඩ ප්‍රදේශයෙන් ලොකු වේදනාවක් ආවේ. අනේ නවත්තන්න, මට රිදෙනවා, අතෑරපන්. ඒත් ඔහුගේ නැවතීමක් තිබුණේ නැහැ. මට දරා ගන්නම බැරි තැන මම අශ්වින්ගේ කනක් හැපුවා. අහ්, දැන් නම් මොනා වුණත් කමක් නෑ සුදු නෝන, මට ඕන දේ වෙලා ඉවරයිනේ, කියූ අශ්වින් කනත් අල්ලගෙන එහා පැත්තෙන් ඇලවුණා. තමුසේගේ ඇඟ මාරම ලස්සනයි සුදු නෝන, යුකේ වල උන් මොක්කුද කියලා හිතෙනවා. බල්ලා, තොට හිඳම ගහපම් මට කරපු අපරාධෙට. අහිංසක කෙල්ලන්ගේ ජීවිතේ එක සෙල්ලම් කරන උඹල වගේ නරුමයොට ජීවිතේ කිසිම දවසක හරියන එකක් නෑ. උඹට සල්ලි, බලය, මේ දේවල් දැන් තියේවි. ඒත් කවදාවත් හිතේ සැනසීමේ ත්‍රිවෙන එකක් නෑ. දුකත් වේදනාවත් නිසා මට ඇඳේම නිඳ ගිහින් තිබුණත් පාන්දරායෙම හැරුණා. මම වටපිට බලාදි තමයි දැක්කේ අශ්වින් තාම නිදි කියලා. මම ටිකක් වටපිට බැලුවේ, දැන්වත් මට පැනගන්න විදියක් හොයාගන්න. මොකද මට නැතිවෙන්න දෙයක් දැන් නැති වුණත් දවසක්වත් ගෙදරින් පිට ඉඳලා නැති තමන්ගේ දරුවගෙන් කිසිම ආරංචියක් නෑ කියලා මගේ අම්මා තාත්තා ගොඩක් වේදනා විඳිනවා කියලා මම දන්න නිසා. එතකොට තමයි අශ්වින් නින්දෙම්ම අනෙක් ඇලයට හැරුණේ. ඔහුගේ ඉරියව්ව වෙනස් වෙනවත් එක්කම යතුරු කැරැල්ල සාක්කුවෙන් එළියට ආවා. තවත් තප්පරයක්වත් පරක්කු නොවි හීන් සීරුවට යතුරු ටික අරගත්තු මම ඊයේ දුණු ඇඳුම් බෑගෙන් ඇඳුම කුත්තාගෙන පාරට දුවගෙන ආවා. ඊයේ රෑතරම් එන එක අපහසු නොවුනේ අශ්වින් එයාගේ ගෝලියෝ ටික රෑ ගෙදර යවුව නිසා. මම එහෙම්ම දිව්වේ පොලිසියට. මිස් කිෂෝරා නේද? ඔව් ඉන්ස්පෙක්ටර්. ඒත් මගේ නම දන්නේ කොහොමද? නොදන්නව නම් තමයි මිස් පුදුමේ. ඊයරෑ මිස්ගේ අම්මයි තාත්තයි පොලිසියට ආවා මිස්ගේ අතුරුදහන් වීම ගැන පැමිණිලි කරන්න. තව හේතුත් තියෙනවා. මිස් දැන් කලබල නොවි මිස්ගේ පැත්තෙන් ඊයේ හවස ඉඳන් උණු සිදුවීම් ටික කියන්නකෝ. පොලිසියට මගේ විස්තර සේරම කිව්වත් ඔවුන් කිසියම් දෙයක් මගෙන් හංගන බව මට තේරුණා. මොකද යාළගේ මූණවල් අමුතු දුකකින් පිරීලා තියෙන බව මට තේරුණා. ඒත් මිස් එවෙලි මැසේජ් එකක් දැම්මනේ මිස්ගේ කැමැත්තෙන් මිස් යාළු පිරිමි ළමයා එක පැනලා යනවා කියලා. මොකක්? මම දැම්ම? ඔව් මිස්, මට ඒ වෙලේ මතක් වුණේ වෑන් එකේදී අරුන් මගේ ෆෝන් එක ගත්තා කියලා. ඒ මම නෙවෙයි සර්. ඒත් මිස්ගේ අම්මයි තාත්තයි ඒක විශ්වාස කරා. මොකද මිස්ගේ ඔෆිස් එකේ සිකුරිටි කියලා තියුණා මිස් කවුද කොල්ලෙක් එක වීල් එකක නැගලා ගියා කියලා. තව මෙච්චර කල් මේ ගැන අම්මලට හැංගුවේ එයාලගේ කැමැත්ත කවදාවත් ඔයා වගේ කෙනෙක්ට හම්බ වෙන්නේ නැති නිසා කියලා මිස්සේ පිරිමි ළමයට කියන වැහුණ කියලත් ඒ මිනිස්සයා කියලා තිබුණා. දෙයියනේ, මුන්ට හෙන ගහන්න එපේ. ඒ ඔක්කොම බොරු ඉන්ස්පෙක්ටර්. මට ගෙදර යන්න ඕනේ. මේ හැම දේ ගැනම ඇත්ත ගෙදරට කියන්න ඕනේ. පුළුවන් නම් මට ගෙදර යන්න වාහනයක් කතා කරලා දෙන්න සර්. මිස් ලලිතා, මේ මිස්ස අපේ ජීප් එකක ගෙදරෙක් යන්න. මිස් කිෂෝරා, මේ ටීම් එක එක්ක යන්න. කලබල වෙන්න එපා. මොන දේ වුණත් දැන් වෙලා ඉවරයි. හිත හයිය කරගන්න. ඒ වචන ටිකක් අමුතු වුණත් මට උන මේ දේවල් එක්ක ඒව ගැන මම වැඩි හිතුවේ නෑ. කෝයකෝ මේකි ෂීට්, මට කලින් නැගිටලා මේකේ පැනලවත්ද?
යකෝබ් යතුරත් උස්සලා. ඒත් ඇඳ ඇඳ උඩ තිබුණු ලේපැල්ලම දැක්කම අශ්වින්ට හීන්දාඩිය දැම්මා. ඒ කියන්නේ කිෂු වර්ජින් කෙල්ලෙක්ද? දෙයියනේ, මම මෙහිදි වගේම යුකේ වල ආශ්‍රය කරපු එක කෙල්ලෙක්ගේවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. තාම මෙහෙම කෙල්ලෝ ඉන්නවද? දැන් ඉතින් කොල්ලෝ වගේම කෙල්ලොත් මේ දේවල් කරනවනේ. අවුරුදු 16-17 වුණ ගමන් මම හිතන් හිටියේ එහෙම වුණාට ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා මට තේරුණා. ඒත් එක්කම කිෂූ ගැන ලොකු අනුකම්පාවක් කොල්ලට දැනුණා. ටීක් ටීක් ටීක්. ඒ සැනෙන් අශ්වින් කෝල් එක ගත්තේ රෙජීට. රෙජි, ඉක්මනට වරෙන් ගමනක් යන්න. කිෂෝරමිත් බහින්න. වෙන සිහියක ආව මම මේ ලෝකයට ආවේ ලේඩි ඔෆිස කෙනෙක් මට කතා කරාට පස්සේ. ජීප් එකෙන් එළියට බැහැලා බලද්දිම මම දැක්කේ අපේ ගේ ඉස්සරහා එල්ලලා තියෙන සුදු කොඩි. මේ ඇයි කවුද මෙහෙම කරේ? මම ගෙදර පැත්තට දුවගෙන ගියේ සිහියක් නැතිව. අනේ කිෂූදුව, ඇයි ඔයාගේ හිතුමතේට එහෙම දෙයක් කළේ? අනේ ඔක්කොම බොරු පුංචි, කෝ අම්මයි තාත්තයි. බොරු? දුව ටිකක් මෙතනින් වාඩි වෙන්නකෝ, මට ගෙට යන්න ඕන, කෝ පුංචි ඉඩ දෙන්නකෝ. ඒත් පුංචි තිසාරණංගි මාව බලෙන්ම වගේ පුටුවේ වාඩි කරා. අනේ දුව, අපිටත් උන දේවල් විශ්වාස කරන්න බෑ. දුව ඊයේ පැනලා ගිහින් කියලා දැනගත්තම ඒ ලැජ්ජාව දරාගන්න බැරුව ලොකු අක්කයි අයියයි බෙල්ලේ වැල දාගෙන පුතේ අම්මා. මට මතක එච්චරයි. සිහිය නැති වුණු මට ආයේ සිහිය ආවේ මගේ කාමරේ ඇතුළේදී. මගේ ඔළුව පුපුරන්න වගේ. අනේ අම්මා, තාත්තා, මේ ගෙවුණු පැය ගාන මට හීනයක් වගේ. ඇයි ඔයාලට මම ගැන විශ්වාසෙ තියලා අද උදේ වෙනකන් ඉවසන්න බැරි වුණේ? මං එච්චර ළම නරක ළමයෙක් නෙවෙයිනේ තාත්තා. කොහොමද මම මේ ගේ ඇතුලේ ඔයාලගේ උණුසුම නැතුව ඉන්නේ? මම මටම කිය කිය කෑ ගැහුවේ මගේ පපුවට ගහගන්න ගමන්. මට දැන් මගේ නම්බුව නැ, අම්ම නැ, තාත්තා නැ. ඇයි දෙයියනේ මම මේ තරම් පව්කාර? අශ්වින්, තමුසෙට දැන් සතුටුද? මේක දොහෙට ඕන උනේ. මට කළදේ, මගේ පවුලේ අයට කළදේ උඹට හෙන ගහනවා. ඔව් යකෝ, හෙන ගහනවා. රෙජි, ඔය ඉස්සරහා කිෂූලගේ ගෙදර. ඒකේ ගෙදර යන්න ඇත්තේ පැනලැවිත්. අශ්වින් වාහනෙන් බැස්සේ ගෙදර ගිහින් උණු දේවල් වලට වැඳලා හරි කිෂූගෙන් සමාවිල්ල ගන්න. ඒත් කිෂූගේ අම්මට තාත්තට උණ දේ ඇහුවම කොල්ලට තමන් ගැනම පිළිකුලක් වගේම කෙල්ල ගැන ලොකු වේදනාවක් ඇති වුණා. තමන්ගේ ඔළුව උඩ අකුණක් පිපුණා වගේ කොල්ලට දැනුනේ. ආන්ටි, කිෂූකෝ දැන් කාමරේ පුතා. මට ටිකක් කිෂූව බලන්න ඕනේ. එන්න පුතා, මං එක්ක යන්නම්. පුතා කිෂූගේ යාළුවෙක් නම් හිත හදන්න දරුවගේ. මේ විනාශ කරපු එකාට නම් මරණ දණ්ඩනේ දීලත් මදි. ඒ කියන්නේ මේ ආන්ටි දන්නේ නෑ මම මේ බල්ලා කියලා. මාව එක්කන් යන්න ආන්ටි. මම කිව්වේ වෙන කිසිම දෙයක් ගැන ඉඟි නොකර. මොකද මම ගැන දන්නව නම් මේ මිනිස්සු මාව ගහලා මරනවා. එහෙම කරලත් මදි මං වගේ එකෙක්ට. කිෂූදුව, සුදු දෝණි, මේ දොර අරින්න යාළුවෙක් ඇවිත්. ඒත් කිසිම සද්දයක් නැහැ. දඩාස් දඩාස්. මම පයින් ගහලා දොර ඇරියේ ඒ නිශ්ශබ්දතාවය ගැන හිතේ බයක් ඇති වුණ නිසා. අනේ දෙවියනේ, මගේ කිෂූ මැණික ලේවිලක් මැද වැටිලා කාමරේ බිම ලේවලින් තෙත් වෙලා. මම කොහොමද මැණික මේ පව් ගෙවන්නේ? අනේ නැගිටින්න පණ, මට සමාව දෙන්න. මේ හැම දෙයක්ම හරි ඉක්මනට වුණේ. මට සමාව දෙන්න. මේ හැම දෙයක්ම හරි ඉක්මනට වුණේ. මට හරි ගස්සන්නවත් කාලයක් නොදී. මම ඔයා පැනලා යනවා කියලා මැසේජ් එකක් දැම්මුවේ ගෙදර අය ආයේ ඔයාව හොයන එකක් නෑ කියලා හිතලා. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා මං හීනකින්වත් හිතුවේ නෑ කිෂූ.
මම කිෂුව බදාගෙන මහ හයියෙන් නැඬුවා. ඒ සිරුර ගොඩක් සීතල වෙලා. ඒ කියන්නේ මැණිකුඹ යන්නම ගිහින්. ඒත් එක්කම මම දැක්කේ බිත්තියේ ලේ වලින් ලියපු අකුරු ටිකක්. මගේ පපුව හිර වෙනවා වගේ දැනෙද්දි මම මේ අකුරු කියෙව්වා. අශ්වින්, උඹට සාප වේවා.